කැනඩාවේ මහා මැතිවරණයද ප්‍රධාන මැතිවරණයද ප්‍රධාන පාර්ලිමේන්තුවේට තෝරාපත් කරගන්න මහා මැතිවරණය ඡන්දයකට ගිහිල්ලා තමන්ගේ ජනප්‍රියත්වය උරගා බලන්න කලා වගේ වැඩක් මට හිතෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට වෙච්ච වැඩේම ජස්ටින් ට්‍රූඩෝට වෙයි කියලා බේසරි ඕක පාරේ ගමන් කරන ඔහුට අසභ්‍ය වචනෙන් බැනවා දිනවා ඉලෙක්ෂන් කැම්පේන් කීපයක්ම කැන්සල් කරන්න සිද්ධ වුණා මේ ජනතාවගේ විරෝධතාවය නිසා ඔබ නියෝජනය කරන ප්‍රාන්තය එතකොට මම ඉන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සිංහල ජාතිකයෙක් වශයෙන් කැනඩාවේ පාර්ලිමේන්තුවට ඇතුළට යන පළවෙනි පුද්ගලයා වන්නේ ඔබ ලංකාවේ බලය බෙදලත් නැ නොබෙද ඒ වගේ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් ලංකාවේ තියෙන්නේ. ඔබට අභියෝගයක් නෙමෙයිද මේ මැතිවරණේ? ජනපොට්ටාස මට්ටමින් ගත්තොත් එහෙම අවදානම් සහගත අභියෝගයක් කිසිසේත්ම නැහැ. නීති ආධිපත්‍ය රකින්න රටක් කැනඩාව. ලංකාවේ නෙමෙයි කියලා ඔබ කියන්නේ. සියල්ලට මුඩින් තියෙන්න ඕනේ රටේ නීතිය. ඡන්දයක් තියනවාද කියලා දන්නෙත් නැහැ මිනිස්සු. දැන් මගේ අල්ලපකිතර මිනිස්සුන්ට මම ඊපෙත්ත කියනකක් දන්නේ නැහැ. මම මේ ඡන්ද තිදිරිපත් වෙනවා. කොවිඩ් පාලනය සම්බන්ධව කැනඩාවේ ඉන්නේ කොතනද? ලංකාවේ ඉන්නේ කොතනද? මේකේ විධිමත් බලය සෞඛ්‍ය සේවයට සෞඛ්‍ය ශේෂ්ත්‍රයට ලබා. මේ බලය ඇත්තටම හමුදාවටවත් පොලිසියටවත් දේශපාලඥයාටවත් ලබා දුන්නේ නැහැ. හමුදාවට හෝ පොලිසියට මේ බලය ලබා දෙන එක වැරදිද? සෞඛ්‍ය අංශයට දෙන්නේ නැතුව. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේන නිලධාරියාට යුද්ධ කරන්න දුන්නා හා සමානයි. හමුදා නිලධාරියාට සෞඛ්‍ය ශේෂ්ත්‍රය බාර දුන්නා. කැනඩාව වගේ වෙන්න ලංකාවට කවදාවත් අතීතයක් ලැබෙන එකක් නැද්ද? හිටපු අයගේ වැරදි සහ ඉන්න අයගේ වැරදි කතා කරනව ඇරෙන්න විකල්පයක් රට තුල නැහැ. රටට විධිමත් ක්‍රමවේදයක් කිසිම කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ ක්‍රමවේදයයි රජ කරන්නේ. ඉඩමක් ගන්න, හොඳ ගෙයක් හදා ගන්න, කතා කරන්න. අප්ලෑන්ඩ් එකට ශ්‍රී ලාංකිකයෙක් කැනඩාව වගේ රටක ප්‍රධාන මැතිවරණයකට ඉදිරිපත් වෙනවා කියන එක සුවිශේෂ කතාවක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ හිටපු ජේෂ්ඨ විනිසුරුවරෙක්, දිසා විනිසුරුවරෙක් නිතික්කවරෙක් ඒ වගේම මේ වන විට කැනඩාවේ සොලිසිටර් සහ බැලසිටර්වරේ ප්‍රශ්න කටයුතු කරන ධර්මසේන යකන්දාවල මහතා කැනඩාවේ වැන්කුවර් සිට අපි සම්බන්ධ කරගත්තේ මේ පිළිබඳව කතා කරන්න යකන්දාවල මහත්මයා ආයුබෝවන් ආයුබෝවන් චමදිත දැන් මොකද්ද ඔබතුමා තරඟවදින මේ මැතිවරණය මේ කියන්නේ කැනඩාවේ මහා මැතිවරණයද ප්‍රධාන මැතිවරණයද ඔව් චමදිත මේක ෆෙඩරල් ඉලෙක්ෂන් කියලා අපි හඳුන්වන්නේ ඒ කියන්නේ ප්‍රධාන පාර්ලිමේන්තුවේට තෝරාපත් කරගන්න මහා මැතිවරණය මේක ලංකාවේ මහා මැතිවරණය ඔව් කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ තමන්ගේ නිල කාලයට පෙර තමයි හදිසි මැතිවරණයක් කරා යන්නේ ඔබ තරඟ කරන්නේ කොයි පක්ෂෙන්ද චමදිත මම තරඟ කරන්නේ NDP එහෙම නැත්නම් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වෙනුවෙන් තමයි මම තරඟ කරන්නේ එතකොට ජස්ටින් ට්‍රූඩෝ මේ අවස්ථාවේදී සුළුතර ආණ්ඩුවක් තියෙන්නේ. ඉතින් සුළුතර ආණ්ඩුව මේ කොවිඩ් සිටුේෂන් එක ඉතාමත්ම හොඳට පාලනය කරා කියන හැඟීමක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක බහුතර ඡන්ද ප්‍රමාණයක් අරගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමේ අරමුණින් තමයි ජස්ටින් ට්‍රූඩෝ මේ අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ ඉලෙක්ෂන් එක කෝල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක හරියට 2015 මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ නිල කාලයට නිල දූර කාලයට කලින් ඡන්දයකට ගිහිල්ලා තමන්ගේ ජනප්‍රියත්වය උරගා බලන්න කලා වගේ වැඩක් මට පේන්නේ මේකනේ. මට හිතෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට වෙච්ච වැඩේම ජස්ටින් ට්‍රූඩෝටත් වෙයි කියලා මේ සැරේ. ආ එවැනි අවදානම් තත්ත්වෙත් මහින්ද ඔව් කැනඩාව තුල ජනප්‍රියයි කියන හැම තැනකදී මේ වගේ මිනිස්සු ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා සහ මිනිස්සු අසභ්‍ය වචනෙන් පවා බැනවදිනවා. ඉතින් හැම අවස්ථාවකම මේ වීඩියෝවක් පැමිණි ඔහු පාරේ ගමන් කරන ඔහුට අසභ්‍ය වචනෙන් බැනවදිනවා. ඉලෙක්ෂන් කැම්පේන් කීපයක්ම කැන්සල් කරන්න සිද්ධ වුණා මේ ජනතාවගේ විරෝධතාවය නිසා. ඔව් දැන් ඔබ නියෝජනය කරන්නේ NDP නේ? NDP NDP. හරි. ඒ කියන්නේ මොකක්ද ඔබ නියෝජනය කරන ප්‍රාන්තය එතකොට? චමතිත මම ඉලෙක්ටෝරල් ඩිස්ත්‍රික් කියලා අපි හඳුන්වන්නේ අපේ ලංකාවේ ඡන්ද කොට්ටාස ක්‍රමය වගේ තමයි මෙහි ඉලෙක්ටෝරල් ඩිස්ත්‍රික් එකක් කියන්නේ. එතකොට පාර්ලිමේන්තුවට ආසන 330 ගානක් තියෙනවා. ඉතින් මේ 330 ගානෙන් එක ආසනයකට තමයි මම තරඟ කරන්නේ. මම ඉන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ. බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ තියෙන එක ඡන්ද කොට්ටාසයකට තමයි මම තරඟ කරන්නේ ෆෙඩරල් පාර්ලිමේන්තුවට. මම දන්න තරමින් මා වැරදින නිවැරදි වීමට සම්පූර්ණ ඉඩ තබාගෙන ගැරි ආනන්ද සංගරේ ඔහු මෙවන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් කැනඩාවේ එම ඉන්න අනතුරුව පාර්ලිමේන්තුවට තේරිපත් වෙනවා නම් මෙවර මැතිවරණේ ඒ ඔබ ඒ හරිද? හරි චමුදිත අතවසෙම ශ්‍රී ලාංකිකයෝ සහ අපි ජාතිවාදී ගැන අපි අතරම කතා කරන්න අවශ්‍ය නැහැ. අපි ශ්‍රී ලාංකික කැනේඩියන්ස්ලා විදිහට තමයි කැනඩාවය තුල අපි හඳුන්වන්නේ. එතකොට ඇතැම් අවස්ථාවන්වලදී අපි දකිනවා මේක සමහරු ජාතිවාදී ස්වරූපයෙන් ක්‍රියා කරන ආකාරයක්.
නමුත් සිංහලෙක් විදිහට අපි ගත්තොත් ඇත්තට මම තමයි ඉදිරිපත් වෙන්නේ තරගයට තේරිපත් වුණොත් මම තමයි පාර්ලිමේන්තුවට යන පළවෙනි ශ්‍රී ලාංකික සිංහලයා වෙන්නේ. ඒ කියන්නේ කැනඩා ඉතිහාසයේ ඔබ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට මැතිවරණය ජයග්‍රහණය කළොත් සිංහල ජාතිකයෙක් වශයෙන් ජාතිවාදී කතා කරන නෙමෙයි නමුත් සිංහල ජාතිකයෙක් වශයෙන් කැනඩාවේ පාර්ලිමේන්තුවට ඇතුළට යන පළවෙනි පුද්ගලයා වන්නේ ඔබ. එහෙම කිව්වොත් හරිනේ? එහෙම එහෙම කිව්වොත් හරි. ඒ කියන්නේ ඔබ ඔබ පාර්ලිමේන්තුවට යනවා කියන්නේ ශ්‍රී ලංකාවේ සහ ලෝක ඉතිහාසයේ අලුත් නම්මක් වෙනසක් වඩපත් ඒ කවද්ද මැතිවරණය තියෙන්නේ යකන්දාවල මාත්මය? සෙප්තැම්බර් 20 තියෙන්නේ චමදිත. සෙප්තැම්බර් 20 මේ මාසේ මොකද චන්ද ක්‍රමයේ කැනඩාවේ මොකද වෙනස අපේ චන්ද ක්‍රමයේ සහ කැනඩාවේ චන්ද ක්‍රමයේ අතර? චමදිත දැන් අපි ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් තියෙන්නේ. එතකොට ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් යටතේ ඇත්තටම ප්‍රොවින්ෂියල් ගවර්න්මන්ට්ස් තියෙනවා. ඒ වගේම ෆෙඩරල් මහා ආණ්ඩුව තමයි මූලිකම රටේ සමස්ත වශයෙන් තීරණ ගන්න ලබන්නේ මහා පාර්ලිමේන්තුව. ඒ වගේම ප්‍රාන්ත රාජ්‍යයන් තියෙනවා. එතකොට ප්‍රාන්ත රාජ්‍යයන් වලට බලය ඩෙලිගේට් කරලා තියෙනවා. බලය ලබා දීලා තියෙනවා යම් යම් කාරණා සම්බන්ධයෙන් ඒ අයට ස්වාධීනව කටයුතු කරන්න. නමුත් මූලික බලය තියෙන්නේ ප්‍රධාන ෆෙඩරල් පාර්ලිමේන්තුවට. ඒ කියන්නේ ඔබ කියන්නේ අපේ රටේ ෆෙඩරල් පාර්ලිමේන්තුව අපේ අපේ ප්‍රධාන පාර්ලිමේන්තුව වගේ නම් අනෙකුත් කලාප හරියට පළාත් සභාව වගේ. එහෙමද? ඔව් චමදිත අපේ ලංකාවේ තියෙන ක්‍රමයට සමානයි. නමුත් ලංකාවේ ක්‍රමය අපි හඳුන්වන්නේ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් විදිහට. මොකද ලංකාවේ බලය බෙදලත් නැහැ නොබෙදත් නැහැ. එතකොට ඒ වගේ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් ලංකාවේ තියෙන්නේ. නමුත් කැනඩාවේ ෆෙඩරල් සිස්ටම් එක යටතේ බලය යම් යම් කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට තීරණ ගැනීමේ පූර්ණ බලතල දීලා තියෙනවා. ඉතින් එතනදී අපි ඒ ක්‍රමය හඳුන්වන්නේ ෆෙඩරල් කියලා. ඔව් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට ඇත්තටම පරාජයක් වුණා ජනාධිපතිවරණයෙන් ඇත්තටම ඔහු පිළිබඳව නම් අප්‍රසාදයක් තිබුණේ විශේෂයෙන් කොවිඩ් පාලනය කිරීම සම්බන්ධව අපේ කැනඩාවේ ජස්ටින් ට්‍රූඩෝ ගැන එහෙම අප්‍රසාදයක් තිබුණේ නැහැ මේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් වසාත්කයක නමුත් ඔබට දැනෙන ආකාරයට දැනට ඡන්දයේ දෝලණය වන ආකාරයට මෙවර මැතිවරණයේ ජය ගැනීමේ ඉඩ ගොඩක් අඩුද ඔහුට? චමුදිත ඇත්තටම මේක දේශපාලඥයාගේ දක්ෂතාවය නෙවෙයි කොවිඩ් පාලනය කිරීමේ ක්‍රමවේදී තිබුණු දක්ෂතාවය. මොකද මේක සිස්ටම් එකේ තියෙන හොඳකම. සිස්ටම් එකේ හොඳකම කියන්නේ දේශපාලඥයාට සහ දේශපාලඥයාට කලහයක්ක් නෑ මේ ක්‍රමවේදය තුළ. දේශපාලඥයා මූලික වෙච්ච සමාජ ක්‍රමයක් නෙවෙයි කැනඩාව තුළ තිබෙන්නේ. අපි මේ සිස්ටම් එක ඇතුලේ බලය විධිමත් ආකාරයට බෙදලා තියෙනවා රාජ්‍ය නිලධාරීන්ට සහ ඔවුන්ට කිසියම් අර ඩිස්ක්‍රෙෂනරි ඔතොරිටි එකක් තියෙනවා. එතකොට ඔවුන් වග කියන්න ඕනේ ඔවුන් කරන කාර්යයට. දේශපාලඥයත් වග කියන්න ඕනේ රාජ්‍ය නිලධාරියත් වග කියන්න ඕනේ. එතකොට අර accountability කියන එක ඒ accountability එක අපි ඉතාමත්ම තදින්ම රාජ්‍ය නිලධාරියාටත් ඒ වගේම දේශපාලඥයාටත් තියෙනවා. එතකොට තමන්ගේ වගකීම නිවැරදි ආකාරයට ඉෂ්ට කරේ නැතිනම් එතනදී නීතිමය සහ සමාජීය වශයෙන් ඉතාමත්ම බරපතල ප්‍රශ්නයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඉතාමත්ම හොඳින් මේක පාලනය කරන්න උත්සාහ කරේ නැතිනම් ඒගොල්ලෝ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. හොඳයි දේශපාලනයට එන්න තිබුණ උනන්දුව කොහමද? කොහමද ඒ උනන්දුව? ඒ කියන්නේ ඔබ දේශපාලනයට ලංකාවේ හැම සම්බන්ධ වෙලා නැහැ නේ මිට පෙර? නෑ චමදිත මං කිසිම දේශපාලන පක්ෂයකට ඇත්තටම සම්බන්ධ වෙලා නැහැ. නමුත් ශ්‍රී ලංකාව තුළ සිද්ධ වෙන දේශපාලනය සහ ලෝක දේශපාලනය ගැන මගේ උනන්දුවක් තිබෙනවා. ඉතින් කැනඩාවේ දේශපාලනයටත් මට කිසියම් උනන්දුවක් තිබුණා. නමුත් මම දේශපාලන පක්ෂයකට මට මේ වගේ තරඟ කරන්න ඉක්මනින් හම්බ වෙයි කියලා මමවත් හිතුවේ නැහැ. ඇත්තට මට මාසයක් වගේ කාලයක් ඇතුළත තමයි NDP එකේ මට ආරාධනාවක් කෙරුවා කැමැතිද අපි අපේක්ෂකෙත් තෝරා හොයනවා කැමැතිද ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් ඒ අවස්ථාවේදී මම කිව්වා කැමැතියි කියලා. ඔබට අභියෝගයක් නෙමෙයිද මේ මැතිවරණය? ඉතා කෙටි කාලයක් ඇතුළත ලොකු අභියෝගයක් චමදිත. මොකද ඉතාමත්ම කෙටි කාලයක් මට තියෙන්නේ. දැන් අද ඉඳලා ගත්තොත් එහෙම ඇත්තටම තව දවස් 18යි මට සූදානම් වෙන්න තියෙන්නේ. ඉතින් ඒ දවස් 18 කියන්නේ ඉතාමත්ම කෙටි කාලයක්. නමුත් මගේ බලාපොරොත්තුව ඉදිරියට අපිට මේ ඡන්දෙදී අපිට දිනා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගිහිල්ලා මගේ බලාපොරොත්තුව තියෙන ඇත්තටම ශ්‍රී ලාංකික හඬ අපේ කැනඩාවේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අපිට යමක් කරන්න පුළුවන් නම් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපිට යමක් කරන්න පුළුවන් නම් කැනඩාවේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා මම හිතන්නේ ඒක තමයි මගේ ප්‍රධානම අරමුණ ඇත්තටම මේ ක්‍රමවේදය තුළ.
ඔබට විශේෂයෙන්ම දෙමළ ජනතාව මොකද කැනඩාවේ ඉතාම ශක්ති සම්පන්න දෙමළ ඩයස්පෝරා එකක් තියෙන්නේ මේ කැනඩාව තුළ ඔන්ටාරියෝ ප්‍රාන්තය සම්මත කරගත් ජනසයිඩ් වීකයක් නැත්නම් සමුල ඝාතන සතියක් ඔන්ටාරියෝ පාර්ලිමේන්තුව ඇතුළේ ඉතින් මේ තත්ත්වය තුළ ඔබට අනෙකුත් ජන කොටස්වල සහාය එහෙම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද අවධානමක් නැද්ද එතන ඇත්ත වශයෙන්ම අවදානමක් කියන වචනය ගත්තොත් එහෙම අවදානමක් ඇත්තටම නැහැ. මොකද ජාතිවාදී ස්වරූපයෙන් ක්‍රියා කරන එක කොටසක පමණයි ඒ වගේ තත්ත්වයක් අපිට දකින්න තිබෙන්නේ. නමුත් අපි ඉදිරිපත් වෙන්නේ මම කැනේඩියන් කෙනෙක් විදිහට. එතකොට මට ශ්‍රී ලාංකික කියන නමට වඩා එහාට ගිහිල්ලා විවිධ ජන කොටස් ඉන්නවා. ඇත්තටම යුරෝපෙන් ආපු ජන කොටස් ඉන්නවා. ඒ වගේම ඉන්දියාවෙන් ගිය ජන කොටස් ඉන්නවා. ලෝකේ විවිධ රටවල් වලින් ආපු කට්ටිය ඉන්නවා. එතකොට මේ සියලුම දෙනා අපි කැනේඩියන්ස්ලා විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් ඒ නිසා එතන අභියෝගයක් පොදුවේ ගත්තොත් අභියෝගයක් තියෙනවා. නමුත් ජන කොට්ටාස මට්ටමින් ගත්තොත් එහෙම අවදානම් සහගත අභියෝගයක් කිසිසේත්ම නැහැ. හොඳයි, ඔබ මොකද හිතන්නේ රටක දියුණුවට දේශපාලනය බලපාන්නේ කොහොමද? ඒ කියන්නේ කැනඩාව වගේ රටවල් තියෙන තැන ඔබ කොච්චර කාලද මේ කන්දර මහත්මයා කැනඩාවට ගිහිල්ලා දැන්? අවුරුදු දැන් අවුරුදු 12ක් වෙනවා චමදිත. 12ක්? හරි, ඒ කියන්නේ මෑත කාලීන ඉතිහාසය තුලත් ලංකාව ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ඉතින් අවුරුදු 30 40ක් ඉතිස්සෙම කැනඩාවේ ඉන්න කෙනෙක් නෙමෙයිනේ. ඒ නිසා දේශපාලනය තුල කැනඩාව දේශපාලනය හරහා ලංකාව තියෙන තැන ගැන ඔබ කොහොමද සංසන්දනාත්මකව බලන්නේ? සතුටුද ලංකාව ගැන? ජමතිත ඇත්තටම දේශපාලඥයා පාදක කරගත් සමාජයක් තමයි ශ්‍රී ලංකාව තුල තිබෙන්නේ. ඉතින් දේශපාලඥයා මූලික වෙච්ච සමාජයක උගතද නූගතද එහෙම නැත්නම් කෛරාටිකයේද හොරෙද්ද මිනිමරුවෙද්ද කියන එක තුළ ඒ පුජ්‍යලයා පාර්ලිමේන්තුවට ගියාම ඒ අය රටේ යහපත වෙනුවෙන් නෙවෙයි තමන්ගේ යහපත වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. එතකොට ඒ අයට පාලනය වෙන විධිමත් නීතිපද්ධතියක් ශ්‍රී ලංකාව තුළ නැහැ. හැබැයි මේ මේ කැනඩාව අපි ගත්තාම කැනඩාවේ නීතිපද්ධතිය සහ රාජ්‍ය පරිපාලන ව්‍යූහය ඉතාමත්ම ශක්තිමත්. එතකොට මේ ශක්තිමත් පරිපාලන ව්‍යුහයක් තුළ කිසිම කෙනෙකුට ඒ කියන්නේ රූල් එකෙන් පිට එහෙම නැත්නම් විධිමත් ක්‍රමවේදයෙන් පිට ක්‍රියා කිරීමට හැකියාවක් නැහැ. නමුත් අපි ශ්‍රී ලංකාව ගත්තාම කිසිම දෙයක විධිමත් ක්‍රමවේදයක් නැහැ. අර රූල්ස් රෙගුලේෂන්ස් ඒ කිසිම දෙයක් ලංකාව තුළ අපි දකින්නේ නැහැ. ඉතින් ඒක තුළ රටක දියුණුවක් පවතින්නේ නැහැ. දේශපාලඥයා ගනු ලබන තීරණය මත පමණ රටේ පැවැත්ම තීරණය වෙනවා නම් ඒ රටකට පැවැත්මක් නැහැ චමුදි. ඒක ඉතිහාසයේ පුරාතන කැනඩාව තුළ තත්ත්වෙත් එක සම්පහත්පස් වෙනස්. ඒ කියන්නේ නීති ආධිපත්‍ය රකින්න රටක් කැනඩාව. ලංකාවේව නෙමෙයි කියලා ඔබ කියන්නේ. අනිවාර්යයෙන්ම නීති ආධිපත්‍ය කියන්නේම චමුදිත සියල්ලටම උඩින් තියෙන්න ඕනේ රටේ නීතිය. ඒ නීතියට අපි සියලුම ලංකාවේ මේ දේශපාලන පරිවර්තනය වෙන්නේ ඇත්තේ කොතනින් පස්සේද ඔබ හිතන විදියට අපිට පේන විදියට? චමුදිත 1948 අපි නිදහස ගත්ත කිව්වට ඇත්තටම අපි නිදහස නෙමෙයි ගත්තේ අපි වහල් භාවයකට ගියේ මම දකින විදියට. මොකද අපි ඉතිහාසයේ ඒ නිදහස අපි සුදු ජාතිකයන්ගෙන් ලබා ගන්නවත් එකම රටට විධිමත් ගැළපෙන ක්‍රමවේදයක් නීති පද්ධතියක් පරිපාලන ව්‍යුහයක් සකස් කරලා ඒකට අනුගතව අපිට ක්‍රියාත්මක වෙන්න හැකියාව තිබුණා නම් අපේ රට තරම් ලෝකේ දියුණු රටක් වෙන කොහෙවත් හොයාගන්න බෑ අපේ තියෙන ස්වභාවික සම්පත් එක ගත්තාම. නමුත් අවාසනාවකට කිසියම් වූ එක ජන කොට්ටාසයක් පමණයි එහෙම නැත්නම් එක සමාජයේ ඉහළ පන්තිය කියන කට්ටිය පමණයි මේ බලය කියන එක අතේ තියාගත්තේ. ඉතින් ඒ බලය අසීමිත බලයක්. ඒ අසීමිත බලය ඒගොල්ලෝ භාවිතා කරේ රටේ යහපතට නෙවෙයි කරේ සහ කරන්නේ අදටත්. එතකොට ඒගොල්ලෝ තමන්ගේ යහපත සඳහා පමණයි මේ බලය භාවිතා කරන්නේ. රටේ පොදු යහපතට භාවිතා කරන්නේ නැහැ. මේ රටවල කැනඩාවේ එහෙම පුජ්‍යලික වාසිය වෙනුවෙන් ඒ බලය භාවිතා කරන්න බෑ. ඉතින් ඒ සඳහා විධිමත් නීති පද්ධතියක් තිබෙනවා. ඉතින් කිසි කෙනෙකුට ඒ විදිහට වැඩ කරන්න බෑ මේ රටවල. ඒ නිසා තමයි මේ රටවල දේශපාලනයට උනත් ඕනට වැඩි උනන්දුවක් නැත්තේ කිසිම කෙනෙක්ගේ. නමුත් ලංකාවේ මේක නඩු ගන්න ඡන්දයක් තියනවද කියලා දන්නෙත් නෑ මිනිස්සු මේ. ඡන්දයක් තියනවද කියලාවත් දන්නෙත් නෑ. මගේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට මම ඊයේ පෙරද කියන එකක් දන්නේ නෑ. මම මේ ඡන්ද ඉදිරිපත් වෙනවද කියලා. ඔව්. හරි. කොවිඩ් පාලනය සම්බන්ධව කැනඩාවේ ඉන්නේ කොතනද? ඔබ සංසන්දනාත්මකව බලනකොට ලංකාවේ ඉන්නේ කොතනද? ඔබට දැනෙන ආකාරයට. මම නම් දකින්නේ අහසයි පොළොවයි වගේ කියලා චමදිත. මොකද ඇත්තටම කොවිඩ් මේ රෝගය එනවත් එක්කම ඇත්තටම කැනඩාව විතාමත්ම හොඳින් මේකට සූදානම් වුණා. ඒකට සූදානම් කරා රටේ ජනතාව. රාජ්‍ය ව්‍යුහය සකස් වුණා. ඒ වගේම රටේ පවතින ව්‍යාපාර ඒකට
සූදානම් කරා ඒ වගේම රටේ ජනතාව සූදානම් කරා සහ රටේ ජනතාව ඒකට ඇහුම් කන් දෙන්න පටන් ගත්තා ඒ වගේම රටේ සියලුම දෙනා සහ මේකේ විධිමත් බලය සෞඛ්‍ය සේවයට සෞඛ්‍ය ශාස්ත්‍රයට ලබා දුන්නා ඒ බලය ඇත්තටම හමුදාවටවත් පොලිසියටවත් දේශපාලඥයන්ටවත් ලබා දුන්නේ නැහැ. එතකොට සෞඛ්‍ය අංශයට ඒ බලය බාර දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒ බලය විධිමත් විදිහට භාවිත කරලා රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඒක පාවිච්චි කරලා හිටම් අවශ්‍ය ආකාරයට රෙස්ට්‍රික්ෂන්ස් දාලා පාලනය කරනවා. ඔබ හිතන්නේ හමුදාවට හෝ පොලිසියට ඒ බලය ලබා දෙන එක වැරදිද? සෞඛ්‍ය අංශයට දෙන්නේ නැතුව චමදිත මම සරල උදාහරණයක් කිව්වොත් එමෙ ඇත්තටම අපි පාසලකට යනකොට පාසලේ යුද බටය එහෙම නැත්නම් පාසලේ ඉන්න කර්නල්වරු හමුදාපතිවරු ගුරුවරු සහ ඒ ශාස්ත්‍රයේ ඉන්න ඉහළ නිලධාරීන්. ඒ වගේම අපි සෞඛ්‍ය ශාස්ත්‍රයට ගත්තාම කර්නල්වරු බ්‍රිගේඩියර්වරු ඒ සම්බන්ධයෙන් ප්‍රවීණයෝ වෙන්නේ සෞඛ්‍ය සේවයේ ඉන්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න ඉහළ නිලධාරීන්. අපි යුද්ධයකට ගියාම යුද හමුදා නිලධාරීන් තමයි ඇත්තටම යුද්ධයේ සම්බන්ධයෙන් ප්‍රවීණයෝ වෙන්නේ. එතකොට මේ දෙක අපි පටලවා ගත්තොත් එහෙම සෞඛ්‍ය ශාස්ත්‍රයේන නිලධාරියාට යුද්ධ කරන්න දුන්නා හා සමානයි හමුදා නිලධාරියාට සෞඛ්‍ය ශාස්ත්‍රය බාර දුන්නා. ඔබ හිතන ආකාරයට කැනඩාව වගේ වෙන්න ලංකාවට කවදාවත් අත ඉඩක් ලැබෙන එකක් නැද්ද? සීනියක් විතරක් වෙයිද? චමදිත මේ ක්‍රමවේදය තුළ සීනියක්. මේ ක්‍රමවේදය තුළ ශ්‍රී ලංකාවේ පවතින සියලුම දේශපාලන පක්ෂ අද අපි විකල්පයයි හඳුන්වන දේශපාලන පක්ෂ පවා අද කරන්නේ එකම දේශපාලනය. එතකොට මේ කිසිම කෙනෙක් රටේ යහපත රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන ආකාරයක් අපි දකින්නේ නැහැ. හිටපු අයගේ වැරදි සහ ඉන්න අයගේ වැරදි කතා කරනවා ඇරෙන්න විකල්පයක් රට තුල නැහැ. රටට විධිමත් ක්‍රමවේදයක් කිසිම කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ ක්‍රමවේදයයි රජ කරන්න ඕනේ. එතකොට අපි පුජ්‍යලියෝ නෙවෙයි රජ කරන්න ඕනේ. එතකොට තාවකාලිකව අපි රෝග ලක්ෂණයට ප්‍රතිකාර කරලා වැඩක් නැහැ. රෝග නිදානයටයි ප්‍රතිකාර කරන්න ඕනේ. අපි රෝග ලක්ෂණයටම තමයි ඉතිහාසයේ පුරාම ප්‍රතිකාර කර කර එන්නේ. එතකොට රෝග නිදානේ මේ විදිහටම තියෙනවා චමුදිත. ඉතින් අපි කවදා හරි දවසක මේ රෝග නිදානේ හොයාගන්න ඕනේ. ඒ රෝග නිදානේ හොයාගෙන ඒක ඒ රෝග නිදානයට ප්‍රතිකාර කරොත් ලංකාවට කවදා හරි ගොඩ එන්න පුළුවන්. ඉතින් ඒක කරන්න දේශපාලන පක්ෂයක් මම නම් අද වෙනකන් ලංකාවේ දකින්නේ නැහැ. ජනතාවගේ විනය ගැන යමක් කතා කළොත් එimhe අපේ රටේ ජනතාව සහ කැනඩාවේ ජනතාව විශේෂම කොවිඩ් කාල පරිච්ඡේදයක මොකද ඔබ දකින වෙනස? චමදිත රටේ ජනතාව ට විධිමත් විදිහට හැසිරීමට ආදර්ශයක් දීම තමයි රට පාලනය කරන අයගේ රාජ්‍ය නිලධාරීන්ගේ සියලුම දෙනාගේ වගකීම වෙන්න ඕනේ. රටේ පාලකයන් විසින් තීරණය කරනවා ඒ රටේ ජනතාවගේ ඉරණම. රටක ජනතාව බුද්ධිමත් වෙන්න වෙන්න තමයි ඒ රටේ සුභසිද්ධිය වැඩි වෙන්නේ. ඒ රටේ දියුණුව වැඩි වෙන්නේ. නමුත් අවාසනාවකට අපේ රටේ නූගතුන් ප්‍රමාණය අපි වැඩි කරන්න උත්සාහ කරනවා මිසක් රටේ උගතුන් විද්වතුන් රටට ප්‍රයෝජනවත් මිනිස්සු සම්පාදනය කර ගැනීමට රට තුළ විධිමත් තියෙන ක්‍රමවේදයන් ඉතාමත්ම දුර්වලයි. ඉතින් මේ ක්‍රමවේදයන් අපි ඉතාමත්ම හොඳින් අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගෙන ප්‍රතිපත්තිමය තීරණ ගන්න පුළුවන් කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ සහ රාජ්‍ය නිලධාරි පන්ති ඉහළ නිලධාරීන් ප්‍රතිපත්ති සම්පාදකයන් සිටින්න ඕනේ. නමුත් ලංකාව තුළ සිටින ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පාර්ලිමේන්තුව තුළ සිටින දේශපාලඥයන්ට එහෙම උවමනාවක් රට දියුණු කරගැනීමේ උවමනාවක් රටේ අනාගතයේ අනාගත දරු පුරපණ වෙනුවෙන් යහපතක් කරන්න ඕනේ උවමනාවක් අපි දකින්නේ නැහැ. රටවල ඔබ හිතන විදිහට කිසිම අවස්ථාවක ලංකාවට මේ යන මට්ටමින් උඩට එමක් ඇති වෙන එකක් නැද්ද? ඔබේ taxiruano චමුදිත ඔය ක්‍රමවේදය තුල කවදාකවත් ඒක හීනයක් ඇත්තටම අරවා කිව්වා වගේ ඒක හීනයක්. මොකද මේ ක්‍රමවේදය අපි වෙනස් නොකළොත් උදාහරණයක් විදිහට ගත්තොත් මම කලින්ුත් මේක දිගින් දිගටම කියන කතාවක් තමයි අපි වංචාව දෝෂණය ගැන කතා කරනවා හැමදාම. හැම කෙනෙක්ම බලයට එන්නේ වංචාව දෝෂණය නැති කරන්න බලාගෙන. හැබැයි වංචාව දෝෂණය නැති කරන්න තියෙන එකම ටූල් එක තමයි නීතියේ conflict of interest කියන ලෝ එක. conflict of interest කියන ලෝ එකක්වත් ලංකාවේ නැහැ අද මේ වෙනකොට. ඉතින් අපි කොහොමද වංචාව දූෂණය පාලනය කරන්නේ නැති කරන්නේ? ඉතින් දැන් අපි විකල්පයයි හඳුන්වන දේශපාලන පක්ෂවත් අඩුම තරමේ පෞද්ගලික පනතක් විදිහටවත් එවැනි නීතියක් රටට පාර්ලිමේන්තුවට රටට හඳුන්වලා දෙන්න උත්සාහයක් ගන්න අපි දකින්නේ නැහැ.
එතකොට ඒක තුළ අපි දකින්නේ මේ ඔක්කොම එකම දේශපාලනය තමයි කරන්නේ. හොඳයි බේවින් මස්තුති ඔබතුමාට අපි සුබ පතනවා. අවංකවම විශේෂයෙන්ම ඔබේ පත්වීම අපිට සතුටක්පත් ඔබ කැනඩාවේ පාර්ලිමේන්තු නියෝජනය කළොත් එය ඉතාම විශිෂ්ට ගෞරවයක් ශ්‍රී ලංකාවට. ඔබට යමක් අවසන් වශයෙන් කියන්න තියෙනවා නම් අවස්ථාවක් තිබෙනවා. චමුත් මම ආරාධනා කරන්න කැමති ශ්‍රී ලාංකික කැනේඩියන්ස්ලට ඇත්තටම මගේ ඡන්ද කොටාසේ නොවනට කමන්නේ මගේ පක්ෂයට ඡන්දය දෙන්න පුළුවන් නම් NDP පක්ෂය පක්ෂය දිනවන්න පුළුවන් නම් ඇත්තටම අපිට ඉදිරියේදී මම බලයට ආවේ නැති වුණා වුණත් අපිට රට වෙනුවෙන් අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කිසියම් යහපතක් අපිට පාර්ලිමේන්තුව තුල කරන්න පුළුවන් කැනඩාව තුල කරන්න පුළුවන් සහ ඒකත් සමගම අපිට ශ්‍රී ලංකාව තුල සිටින ශ්‍රී ලාංකිකයන්ටත් කිසියම් දෙයක් අපිට කරන්න පුළුවන් උදාහරණයක් විදිහට චමදිත පහුගිය දවස්වල වැක්සින් මොඩර්නා ෆයිසර් වගේ වැක්සින්ස් එක්ස්පයර් වෙලා ඒවා විනාශ කරන්න තීරණය කරා රජය නමුත් ඒ වගේ අවස්ථාවකදී අපි තනියම කතා කරපු දෙයක් තමයි කල්පනා කරපු දෙයක් තමයි ඇත්තටම ඒ වගේ අවස්ථාවකදී අපිට පුජ්‍යලිකව ලංකාවෙන් ප්ලේන් එකක් ගෙනල්ලා හරි ඒ වගේ එක්ස්පයර් වෙන්න ඉස්සෙල්ලා අපිට යවා ගන්න තිබුණා නෝ කොච්චර දෙයක්ද කියන එක. ඉතින් ඒ වගේ සම්බන්ධයෙන් තීරණ ගන්න අපිට ඉහළ පාර්ලිමේන්තුවත් සමග කටයුතු කරන්න ප්‍රතිපත්ති සම්පාදකයන් සමග අපිට කටයුතු කරන්න හැකියාවන් තිබුණා නම් තීරණ ගන්න නිලධාරීන් සමග වැඩ කටයුතු කරන්න තිබුණා නම් අපිට රටට මීට වැඩිය යහපතක් කරන්න පුළුවන්. ඉතින් එහෙම හැඟීමක් ඇයි ඔබට බැරි ලංකාවත් සමග මැද ඉන්න පාලම බලටපත් වෙන්නේ? දැන් ඔයගේ අවස්ථාවේ වැක්සින් දැන් ලෝකේ බොහෝ රටවල් වැක්සින් ගෙනල්ලා එකතු කරන් ඉන්නවා. දැන් ඒක කල්පනා ඉන්න ළඟයි. කාටවත් පාවිච්චි කරන්න බැහැ. විසික් කරන්න වෙන්නේ ලෝකේ ධනවත් තියෙන රටවලට තියෙනවා නැති රටවලට නැහැ. ඔබට පුළුවන් ලංකාව සහ ශ්‍රී ලංකාව අතර මැද පාලමක් වෙලා ඒව උදව් කරන්න. ඒ පාලම චමදිත මෙහෙන් හදන්න පුළුවන්. නමුත් අපිට ඔහෙන් හදන්න ක්‍රමවේදයක් නැහැ. ඒකයි කනගාටුම දායක කාරණේ. මෙහෙන් ක්‍රමවේදයක් නැහැ. අපිට ඒක කිසිම ක්‍රමවේදයක් නැහැ චමදිත. නැත්තම් ශ්‍රී ලාංකික හදාගන්න බැරි වෙයි කියලා හදාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් නැහැ. චමදිත මෙහෙමයි අපි දේශපාලඥයෙකුට කතා කරන්න එපා. ඔව්. දේශපාලඥයෙක්ට අපි රස්සාවල් ඉල්ලන්න යනවා වගේ කතා කරන්න ඕනේ. ඉතින් අපිට එහෙම කාලේ අපි අර අවශ්‍ය විදිහට අපි පිටිපස්සෙන් යන්න අවශ්‍යතාවයක් නැහැ. සහ ඒකට තමයි රටේ ජනතාව බලය දීලා තියෙන්නේ මේ අයට මේවා හොයලා රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් භාවිත කරන්න මේ බලය. නමුත් මේ බලය ඒගොල්ලෝ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් නෙමෙයි භාවිත කරන්නේ තමාගේ පුජ්‍යලගේ යහපත වෙනුවෙන්. බහුතරය හොඳයි මේ බොහොමත්ම ස්තුතියි අපිත් සමග එකතු වෙන පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටපු දිසා විනසුරුවරයෙක් නීතිඥවරයෙක් ඒ වගේම කැනඩාවේ වැන්කුවර්හි දැන් ජීවත් වෙන්නේ බ්‍රැනිසිටර් සසලිස්ටවරයෙක් ධර්මසේන යකන්දාවල මහතා ඔමෙවර මැතිවරණයට කැනඩාවෙන් ඉදිරිපත් වෙන ඔහුපත් වූහොත් සිංහල ජාතිකයෙක් වශයෙන් කැනඩාවේ පාර්ලිමේන්තුවට පත් වෙන පළමු සිංහල ජාතිකයා වශයෙන් එකතු වෙන්නේ එහාට ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ගත්තොත් අපිට ලොකු ගෞරවයක් ආඩම්බරයක් ඔබ පත් වූහොත් කෙසේ වෙතත් අපි සුබ පතනවා ඔබට ජයග්‍රහණය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Thank you, Chamdita. බොහොම ස්තුතියි.